කොහමදාලට ආගෙත් අද්දක වියලි සහ රැලි වැටුන ස්වභාවයක්ද තියෙන කියලා දැම්ම බලන්නකෝ. ඉතින් තවදුරටත් දුක් වෙන්න එපා. අපි ලස්සන අද්දකක් ලබා ගන්න ක්‍රමය කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් ආගේ අද්දක ලස්සනට තියාගන්න පුළුවන් හෑන්ඩ් ස්ක්‍රබ් එකක් වගේම හෑන්ඩ් ක්‍රීම් එකක් හදන හැටිත් මම ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. ඉතින් අද්දක ලස්සනට තියාගන්න පුළුවන් එතකොට මෙන්න මේ පෙන්නන භාජනේ තියෙනවා සීනි සහ මෙමුනාද කෝපි. ඉතින් සීනි කෝපි වලට අපි ඔලිව් ඔයිල් ටිකක් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා තමයි ස්ක්‍රබ් එක හදාගන්නේ. මේ ස්ක්‍රබ් එකෙන් අපේ සමේ තියෙන රැලි වැටුන ස්වභාවය ඉවත් කරන්න පුළුවන් වගේම සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා, මරණ සෛල ඉවත් කරනවා, ගොඩක් හොඳ පෝෂණයක් එක්ක ලස්සන සමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහට හදාගත්ත ස්ක්‍රබ් එක ඔයාගේ අත්වල හොඳට ගා ගන්නයි තියෙන්නේ. රවුම් මතට මසාජ් කරන ගමන් තමයි මේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරන්න ඕනේ. මේ හැම දෙයක්ම මම වීඩියෝ එක කියලා දෙන නිසා ඔයගලන්ට ලේසියෙන් අවබෝධ කරගන්න. මේ ස්ක්‍රබ් එක ටිකක් ඝන පේස්ට් එකක් විදිහට හදාගන්න. එතකොට ඔයාට ලේසි ඇප්ලයි කරන්න. ඉතින් මම මේ කරන හැමදේම බලන්න හොඳට සර්කියුලර් මෝෂන්ස් වලට තමයි අපි හොඳට මේක ඇප්ලයි කරන්න ඕනේ. මේ විදිහට රවුම් අතට හිමීට ස්ක්‍රබ් කරන ගමන් තමයි මේක කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් විනාඩි 5ක් විතර ඉඳලා ඉවරලා මේ විදිහට ස්පොන්ජ් එකකින් ඉවත් කරන්න. මේක ඕන නම් හොදලා ඉවත් කරන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔන්න මේ මොනාද මේ කළු පාටට? ආ, ඒ ස්ක්‍රබ් එක තියෙන්නේ නැත්තම් හිත ඇඟිලිවල නියපොතු වස්සේ චරාව කියලා. ඒකයි මම එහෙම කිව්වේ. දැන් ඔන්න හෑන්ඩ් ක්‍රීම් එක හදන්න. ඔය කැමතිම බොඩි ලෝෂන් එකක් ගන්න පුළුවන්, මොයිස්චරයිසින් ක්‍රීම් එකක් වුණත් පුළුවන්. ටිකක් වැඩිපුර ප්‍රමාණයක් එකතු කරගන්න. වැස්ලින් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට වර්ජින් කොකනට් ඔයිල් තමයි මම ගන්නෙ. මේකට ඔයාට පිරිසිදු පොල් තෙල් උනත් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ටිකක් තේ හැඳි එකක විතර ප්‍රමාණයක් එකතු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔලිව් ඔයිල් ඔලිව් ඔයිල් චුට්ටකුත් එකතු කරන්න. ඉතින් ඔන්න ඔලිව් ඔයිල් කියන්නේ ගොඩක් හොඳ දෙයක්නේ. ඊට පස්සේ තල තෙල් තමයි එකතු කරගන්න ඕනේ. තල තෙල් චුට්ටකුත් එකතු කරගන්න. මේ ඔයිල් වර්ග තුනම එකතු කරන එක අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ විටමින් ඊ කල්ලක තෙලුත් මම එකතු කරනවා. මේ හැමදේම આવොත් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයාට තියෙන විදිහට දේවල් එකතු කරගන්න ප්‍රශ්නයක් නැහැ. හොඳට මේක මිශ්‍ර කරගන්න ටිකක් වෙලා යයි. මොකද මේ බොඩි ලෝෂන් එකේ තියෙන ක්‍රීමි ගතියත් එක්ක ඔයිල්ස් මිශ්‍ර වෙන්න චුටක් වෙලා යන නිසා හොඳට වෙලා වරගෙන හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න තියෙන්නේ. දැන් ඉතින් ඔයාගේ අත්වල මේ විදිහට හොඳට ඇප්ලයි කරගන්න. හරිම ස්මූත් එකක් දැනෙනවා අත්වලට මේක ඇප්ලයි කරාම. දවසේ ඕනෑම වෙලාවක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ නියපොතු වල දෙපැත්ත කියුටිකල්ස් තියෙන්නේ. ඉතින් මේවලත් හොඳට ගන්න. මොකද නියපොතු කැඩෙනවා කියව ප්‍රශ්න තියෙන අයට නියපොතු ගන්න ශක්තිමත්ව ලබා ගන්න මේ හෑන්ඩ් ඇන්ඩ් බඩි ලෝෂන් එක ගොඩක් හොඳයි. ඉතින් මේ කාට මුළු ඇඟටම උනත් පාවිච්චි කරන්න බලන් ඒ තරම් ගොඩක් හොඳ ඩ්‍රයි වෙන්නේ නැද්ද, ගොඩක් හොඳ ලෝෂන් එකක් විදිහට ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මසාජ් කරලා ඔයගේ අත්වල ගන්න පුළුවන්. ඉතින් හැමදාම ඔයාට පුළුවන් ගොඩක් ඔය ගෘහණියක් උනා වතුර අල්ලන ඔය ප්‍රශ්න තියෙන නිසා හැම රැලි වැටෙන්න වේලෙන්න බලනවානේ. ඉතින් ඔයාගේ අත් දෙක ලස්සනට තියාගන්න පුළුවන් මේ වගේ ක්‍රීම් එකක් ඔය ඇප්ලයි කරනවා නම්. ඉතින් ඔන්න අනිවාර්යෙන්ම මේ ස්ක්‍රබ් එක සහ මෙන්න මේ ක්‍රීම් එකක් කරනවා නම් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ස්ක්‍රබ් එක සතියට එක සැරයක් කරාම ඇති ක්‍රීම් එක නම් දවසේ ඕනම වෙලාවක ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ලොකු වෙනසක් බොහොම ටික දවසකින් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕනම වයසක කෙනෙක්ට මේ හෑන්ඩ් ක්‍රීම් එක පාවිච්චි කරලා ලස්සන අත් දෙකක් ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේක try කරන්න. තවත් මේ වගේ ආව ලස්සන කෙන වටිනා වීඩියෝ එකක් අරගෙන ඉදිරියටත් මම එන සෝදානම්. මං ගිහින් එන්නම්. Bye.